ගැමියා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඕගොල්ලෝ කැමති නැද්ද තමන්ගේ නිවසේ බටු වගාවක් කරගන්න? ඔබ දන්නවද? ඔබට උත්සාහ කරත් ඕන අත්තක් පැල කරන්න පුළුවන්. මම කියන්නේ පොල් අතු, කෙසෙල් අතු නෙමෙයි. වෙනත් ශාකවල try කරලා බලන්න. ඕන අත්තක් පැර කරන්න පුළුවන්. අවුරුද්දේ සමහර කාලවල මුල් අදින ප්‍රතිශතය වැඩි. ඒ කියන්නේ හැම කාලෙම එකම විදිහට නෙමෙයි මුල් අදින්නේ. ඉක්මනට මුල් දෙනවා සමහර කාලවල. අනික් කාලවල සමහර වෙලාවට මුල් අදින්න කල් යනවා. දැන් ඕන ක්‍රමයට ඔබ ලේය ක්‍රමය එහෙම නැත්නම් ප්‍රොපගේට් ක්‍රමය වගේ භාවිතෙන් මුල් අද්දන්නකොට මේ ඉතින් මේ ක්‍රම භාවිත කරන්න ඕන. හැබැයි මේකට හෝමෝන තිබුණොත් කිරි ගහට යන්න වගේ වැඩේ ෂුවර්. ඔබ කඩෙන් ගන්න හෝමෝන් වලට වඩා ෂුවර් කාබනික හෝමෝන භාවිත කරලා මුල් අද්දන ක්‍රමය මම අද ඔබට කියලා දෙන්නම්. ආයි හෝමෝන් ගන්න කඩේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඔබ දැනටමත් දන්නවා ඇති පොල් වතුර වගේ දේවලුත් ඉක්මනට මුල් අද්දන්න ගන්න පුළුවන්. හැබැයි මේක try කරලා බලන්න. කඩෙන් ගන්න හෝමෝන් කැලේ බලා ඉන්නේදී අතු පැලවෙනවා. ගොඩ දෙනෙක් තියෙන ගැටලුවක් තමයි අපි බටු පැලයක් සිටෙව්වම කාලයක් බලා ඉන්න ඕනේ. ඉතින් ලෙඩ රෝගෙනවා. හැබැයි සතියකින් විතර gediyenna මල් පිරෙන බටු පැලයක් හදා ගන්න නම් ඔබට කරන්න තියෙන්නේ එක දෙයයි. ඔබට කරන්න තියෙන්නේ අත්තක් පැල කරගන්න. මං අද ඔබට කියලා දෙන්නම් බටු අත්තක් කොහොමද ලේසියෙන් පැල කරගන්නේ කියලා. බටු විතරක් නෙමෙයි. ඔබ වවන්න කැමති, කන්න කැමති ඕන අත්තක් පැල කරන්න මේක වැදගත් වෙයි. මේ සඳහා ඔබට මිනිරන් ස්වල්පයක් ඕන වෙනවා. මිනිරන් හොයන්න බෝගල පතලට යන්න ඕනේ නැහැ. පැන්සලක් තුඩ ගාලා වුණත් ගන්න පුළුවන්. ඊළඟට ඔබ දන්නවා ඇති රාත්‍රියට ඔක්සිජන් පිට කරන. එයා පියුරිෆයින් ප්ලාන්ට් එකක් තමයි මේ කොමාරිකා. ඉතින් මේ කොමාරිකත් මේ සඳහා ගොඩාක් වැදගත්. කොමාරිකා වගාව ගැන වීඩියෝ අවශ්‍ය නැව ඔබ කමෙන්ට් එකක් දාන්න මම ඒ ගැන වීඩියෝ අරගෙන එන්නම්. මේ ක්‍රමයෙන් ඔබට ලේ ක්‍රමයේදී වගේම අතු මුල්ලක් දාන්න ප්‍රොපගේට් වලට 100%ක් සාර්ථකව භාවිත කරන්න පුළුවන්. ඔබටත් ලේසියෙන් පොඩි හෝමෝනයක් හදාගෙන කිසිම කඩෙන් ගන්නෙ නැතුව gedara තියෙන දේවලින් හෝමෝනයක් හදාගෙන මේ විදිහට බටු අත්තක් මුල්ලක් දා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ හෝමෝනය හදන්න මෙන්න මේ වගේ මේ කොමාරිකා ඉත්තක් තමයි ගන්න තියෙන්නේ. ඉතින් මම මෙහෙම කොමාරිකා මේ වගේ අත්තක් කපා ගන්නවා. ඉතින් අපිට මේකට කොමාරිකා අත්තක් ඊළඟට ඔබ දන්නවා සිටවන පැත්තේ කැපුම ඇංගල් එකට ඒ කියන්නේ අත්තක් වෙන කොලයක් වෙන තැනට යටින් පොඩ්ඩක් යටින් කැපුමක් කරගන්න. කරගෙන ඔබ ජීවාණුහරණය කරගත පස් මිශ්‍රණයක ඔබට ඇඟිලි තුඩෙන් හරි මන්න මේ පැන්සලෙම සිදුරක් සාදා ගන්නවා. ඊළඟට ඔබ දැන් හදාගත්ත ජෙල් එකේ මේ බටු අත්තේ මුල පොඩ්ඩක් ගා ගන්න. ඉතින් එහෙම තවරාගෙන ඊළඟට මිනිරන් එකෙන් පොඩ්ඩක් ආයෙ තවර ගන්න පුළුවන්. ඉතින් එතකොට අර ජෙල් එකින්ද මිනිරන් හොඳට ඒක ඇලිලා තියෙනවා. ඊළඟට ඔබට මේක පැල කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් මුලින් මේ භාජනයේ වතුර දාලා තිබ්බත් කමක් නැහැ. දැන් මම නම් වතුර දැම්මේ නැහැ. ඉතින් ඒ හින්දා මේ විදිහට පැල කර ගන්නවා. පැල කරගත්තට පස්සේ පොඩ්ඩක් තද කර ගන්න. හොඳට අර
වැලිත් එක හොඳට සීල් වෙන. එතකොට ඉක්මනට මුල්ලද ගැනීම ශක්තියක් තියෙනවා. ඊළඟට මේකට වතුර ස්වල්පයක් එක් කරගෙන වැඩි අවශ්‍ය නැහැ. ගොඩක් දැම්මොත් අර ටික හේදිලා යනවා. ඊළඟට ට්‍රාන්ස්පරන්ට්. දැන් මම මෙතෙද්දි මේ මෙගා බෝතල් භාගයකින් තමයි වහගන්නේ. එහෙම නැත්නම් ඔබට ට්‍රාන්ස්පරන්ට් නිටි උරයක් වුණත් මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඊළඟට මම දැන් ඔබට පෙන්නන්නම් මේ විදිහට මුල් ඇදගත් අත්ත මේක බලන්න මේ මේ අත්තේ දැන් මේ කොළ දෙකක් එහෙමත් ඇවිල්ලා. ඒ කියන්නේ දැල්ල. හැබැයි මේක සති දෙකමාරක් විතර වෙනවා. ඊළඟට ඔබ දැන් මේක තියද්දි මෙහෙම හොඳින් ජල සම්පාදනය කරලා සෙවන තැනක මේක තියන්න. මෙහිදි වෙන්නේ සරල දෙයක්. ඔබ දන්නවා ඇති තක්කාලි වගේ ඇට පැල කරනකොට ඔබ තක්කාලියට කඩෙන් අරන් පැල කරනවට වඩා තක්කාලි පෙත්තක් සිටවුවාම ඉක්මනට පැල වෙනවා. ඒකේ තියෙන්නේ සීතල. ඉක්මනට මුල් දෙනවා. ඒ වගේම කොමාරිකා කියන්නේ සීතල. ඒ වගේම මුල් ඇද්දවීමේ ශක්තිය තියෙන ශාකයක්. ඉතින් මිනිරන්ුත් ඒ වගේම වැදගත්. සීතලයි ඉස්සර ගැමියෝ ලේය කරනකොට හුඹස් මැටි මිනිරන් කියන දේ භාවිතා කරා. ඒ කියන්නේ ඔබ සමහර විහිළුවක් කියලා හිතනවා ඇති. දැන් මට මතක අපේ සීයල වුණත් ඔය ලේය ක්‍රමයට ඒ කාලෙත් ඒගොල්ලෝ මුල් ඇද්දවීම කරා. ඔබට ලේය කරන ක්‍රම ගැන වීඩියෝ අවශ්‍ය නම් කමෙන්ට් කරන්න. මම ඒ ගැනත් වීඩියෝ ගේන්නම්. අනිත් දේ ලේය කරන විට ශාකෙන් ශාකයට පස් මිශ්‍රණය වෙනස් විය යුතුයි. ඒ කියන්නේ සමහර ශාකවලට තෙත ගතිය වැඩියෙන් අවශ්‍යයි. සමහර ශාකවලට තෙත ගතිය වැඩි වුණාම කුණු වෙනවා. ඉතින් අර අපි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම අද ඔබට කියලා දුන්නේ එක හෝමෝනයක් විතරයි. ඉතින් තවත් මේ විදිහට ඔබට අතු මුල් අද්දවන්න, ඒ කියන්නේ ඔය ලේය කරන්න, එහෙම නැත්නම් ප්‍රොපගේට් කරන්න භාවිතා කරන්න පුළුවන් හෝමෝන වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒ ගැන වීඩියෝ සුත් මම ඉදිරියේදී ගෙනත් දෙන්නම්. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්නය මගෙන් ගොඩාක් දෙනෙක් අහපු ප්‍රශ්නයක්. ගොඩක් කමෙන්ට් තිබුණා. ඉතින් ඒ හින්දායි මම මෙහෙම හෝමෝනයක් ගැන වීඩියෝ එකක් කරේ. ඉතින් ඔබේ යාළුවන්ටත් මේක වැදගත් වේවි. ඒ හින්දා අනිවාර්යෙන් ඔවුන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඊට අමතරව අපි Facebook, Instagram වගේත් මේ වගේ දේවල් දාන. ඉතින් ඒවා බලන්න. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන ලින්ක්ස් වලත් ඔබට මිස් වෙච්ච වීඩියෝ ඇති. ඒවා බලන්න. මොකද ඒ වැනුත් ඔබට අයිඩියා එකක් එයි. අනික අපි ඉදිරියේදීත් දැන් එකම වර්ගයේ නෙමෙයි ගොඩාක් ගොඩාක් නිර්මාණ ගැන ඒ වගේ ගොඩක් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔබට අනිත් අයටත් ඉක්ම වඩා ඉක්මනට අපේ වීඩියෝස් නොටිෆිකේෂන්ස් විදිහට එනවා. ඉතින් අපි මේ වගේ තව වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.